හිමාලයේ සිට ගමට පැමිණ අය කියන තපස්වරයෙකුගේ හාස්කම් ගැන සොයා පුවත්පත් වාර්තාකරුවන් දෙදෙනෙකු ගමට පැමිණේ. ඇවිල්ලා ඉන්නේ හිමාලයේ ඉඳලා. ඔව් හිමාලයේ ඉඳලා. ඉති බලයක් තියනවලු. තපස්වරයාගේ අද්භූත බලයෙන් කපු මහතාගේ නැති වුණු එළදෙන සොයා ගන්නට හැකි වෙයි. ඇවිදින්නට බැරි රෝගියෙකු ගමට එන්නේ තපස්වරයාගේ අනුහසින් සුවයක් බලාපොරොත්තු වෙමින්. අද එතෙන් සිට. දැන් ওই විස්තරේ කවද පත්‍රයේද මහත්තයා යන්නේ? ලබන ඍද පත්‍රය ආන්ටි. අදත් හාස්කමක් කරන්න ලෑස්තිය. අපි මේ එතෙන්ට යන්නේ ඇන්ටි. ඔය කැලේ මේ දැන් යන්න අර ගල් ගුහාවට. නෑ නෑ. ඇයි ඇන්ටි දන්නේ නැද්ද? තපස්සුමා ගමට වැඩලනේ. අර නුගගහ යට ඉන්නේ. අනේ අපේ මම මේ කඩේ ඉන්නවා ඒකවත් දන්නේ නෑනේ. කීයදන්ටි ගන්න අපිට පරක් වෙනවා. මේ 23යි නේ මහත්තයා 20 දෙන්න. යාසෝ. ඔව්. ආ පතුගරාද ඉන්නේ මලේ. ඉක්මනට මේ ටික පිරිසිදු කරන්න ඉක්මනට අතු ගාලා. ආ. ඉක්මනට ඉක්මනට. අනේ තාපස්තුමනි ඔබතුමාට බුදු බව මාත් වෙන්න ඕනේ. මට මගේ එළදෙනම හොයලා දුන්නට. හරි බුදුමයක්නේ ගාමසේක මහත්තයෝ. දන්නවා දන්නවා. සිද්ධ වෙච්ච සියලුම දේවල් දන්නවා. දැන් අපින් මොනවද කරන්න ඕනේ? අපිත් දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා. මොකද තාපස්තුමා කිසි දෙයක් කතා කරන්නේ නැහැ. එතුමා කරන කියන වැඩවලට විතරක් අපි උදව් කරනවා. එච්චරයි. ওই රෝගී දරුවා මෙහාට ඇගෙනෙන්න. මේ අතුරුවගේ ඕ නම නමස්යෝක බැංකෙන්ඩිය රැගෙනනු බැංකෙන්ඩිය රැගෙනනු බැංකෙන්ඩිය රැගෙනනු ඕ නම නමස් ඕ නම නමස්යෝ ඔබාන්සේක දීව කරන අදිවාසයෝ දීව නෙමෙයි මේ සංසාරයේ නම නිහතට අන්ත කරලා ඕ නම නමස්යෝ තොපට තවත් මේ ආසනේ වාඩි ඉසිරිය නැත. තොපට මේ ආසනේ වාඩි ඉසිරිය වරන්නේ නැත. වහම නැගිටිනු. වහම නැගිටිනු. වහම නැගිටිනු. වහම නැගිටිනු. වහම. වහම නැගිටිනු. වහම. 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 එක්වන්න. 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 වහම. 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 දැන් ඉතින් ඇවිදපන්.
ආමිනේ විශ්වාස කරන්න. තාපසතුමා පරල දෙලා මුණුවදු කියවගෙන 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 ගියා. එතකොට අර රෝද පුටුවේට උලේලා මෙන්න බුලි එක පාටම නැකිලා ඇවිදගෙන ගියා. මේ මෙය. නෑ. වෝරුද කොහෙද? හස්කම කාමිනේ හස්කම මේ ජාසෝ එදා අර අපේ කඩේට පිණ්ඩපාත වැඩියේ ඔය තාපසතුමාට එතුමනේ එන්න අපි දැනගෙන හිටියේ නැහැ නේ එතුමාට මෙච්චර ලොකු බලයක් තියෙනයි කියලා ඒකනේ දැන් ඔය සනීපුණයි කියන මිනිස්සයා කො ආ ඒ මිනිස්සයා ඔක්කොටම ස්තුති කරලා ගමට ගියා ආ ඒකනේ ඇත්තට ඕ ගියා 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 හාමිනේ දන්නවද කාරණාව මන් දැන් මේ ගමට විතරක් නෙවෙයි මුළු රටේම ප්‍රසිද්ධයි අනේ මගේ පින්තූරේ පත්තරි වෙට්ටලනේ හේ ඔච්චර එකද්ද වෙන්න කොකෝ බලන්න වේ 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 ආ මේ තාපස්තුමාගේ හාස්කම් ගැන විස්තරේ මගේ එළදෙන හොයාගත්ත හැටි විස්තරේ ඔක්කොම පත්තරේ දාලා මගේ පින්තූරෙත් දාලා එළදෙනයි කවුමාමයි හරියට හරි එළදෙන නැත්තම් මේ බින්දුරේ කිසිම වටිනාකමක් නැහැ නේ. ඔයා කිව්වා? නෑ මං බලන් ජාසුන්. මුගේ ඊර්සියාව. මම මේ ගමඩ විතරනේ රට ප්‍රසිද්ධලු මුගේ ඊර්සියාවයි. මුගේ ඊර්සියාව පැලෙනවා. උඹලට බෑනේ බං එහෙමයක් කරන්න. ආමිනේ. මම දැන් යනවා මුළු ගමටම. ගමේ ඈන්තම ගිහින් මේ පත්තරේ පෙන්නනවා. මං යනවා ආමිනේ. මං යනවා ජාසුන්. කපුවාමේ. එහෙනම් ගමටම ගිහිල්ලා පෙන්නන්න මෙන්න පත්තරේ ඉන්නවා. එළදෙන සහ ගවයා කියලා. ගැළපෙන ජෝඩුව නේද අපි ආවිනේ. කතෝ අපන් බන්දෝ. හරි හරි. තව පුළුවා තව එන්න තව එන්න තව එන්න තව එන්න. තව තව තව. තව තව. ඔව් ඔව් ඔව්. මොකෝ? මේ තාපසතුමා ඉන්න තැනට ගොඩක් දුර පයින් යන්න ඕනද? නෑ නෑ නෑ. මෙහෙම යන්න. මේ මෙතනින් දෙවටක් තියෙනවා. හහ්. දෙවට දිගේ යනකොට අසපුව හම්බෙනවා. එයි එයි. මෙලා. මෙලා. හිතුවද මෙතන වාහන නිකන් නවත්තලා යන පිම්බිමක් කියලා? මෙහෙර දෙනවා රුපියල් 50. අහලා යන්න විතරක් නම් දන්නවනේ. ආ හරි 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 හරි. අයිෂ්. ඩිගි මහත්තයෝ. ඔව්. තාපසතුමාට පින් සිද්ධ වෙන්න. ඔව්. අපිට සල්ලි පණන් හොයාගන්න පුළුවන් වුණානේ. සුගා තාපසතුමාට වැඩි වැඩියෙන් පින් සිද්ධ වෙන්න ඕන දෙයියනේ. නිගේ මහත්තයෝ. අපි දෙන පින් වලින් වැඩක් නැහැ. එතුමා කරන වැඩ වලින් ලැබෙන පින් හොඳටම ඇති. ගෙදරින් එනකොට පන්දාකට ගහන්න සුදුරදි කෑල්ලක් ගේන්නම තුනා නම් ගන්න මෙන්න කෑල්ල 10යි. කෑල්ල 10යි. සුදුරදි කෑල්ල 10යි. මහත්තයා. කීයදද කෑල්ල? 10යි 10යි. මට කෑල්ලක් දෙන්න. මහත්තයෝ. මාරු නැතේ? නෑනේ මාරු. ආහා. ඒක මන්න. මේකත් තියා ගන්නකෝ. කෑලි දෙකම 20යි. හරි හරි හරි. එන්නේ මේකට ගහන නූල් කෑල්ලක් ඕන නම් මල් ළඟ තියෙන රුපියල් 5යි. 5යි. රුපියල් 5යි. තාපසතුමාගෙම ගැට ගහ ගන්න පුළුවන්. දෙක දෙක දෙන්න. හිස් කුප්පියක් රුපියල් 10යි. තාපසතුමා ඔසුපෙන් බෙදෙන කුට ඔඩොක්ක අල්ලන්න එපා. මගෙන් හිස් කුප්පියක් අරන් යන්න. හිස් කුප්පියක් රුපියල් 10යි. තව සීමිත දෙනාට හිස් කුප්පි රුපියල් 10යි. එන්න ඕන. මොන මොනද ඕන හිස් කුප්පියක් දෙන්න රුපියල් 10යි හිස් කුප්පියක් ඔසුපෙන් ගන්න කුප්පියක් අරන් යන්න හරි නූලක් ගන්න රුපියල් 5යි අවශ්‍ය කරන අය ඉන්න අතේකට ගන්න නූල් දිනවා අපි ළඟ මල් දිනනවා මල් රුපියල් 10යි ඕන ගන්න පුළුවන් අපේ තාපසතුමා ඔසුපෙන් දෙනකොට බෝතලයක් අරන් යන්න අනිවාර්යෙන් රුපියල් 10යි කාටද බෝතල් ඕන අතේකට ගන්න නූල් දිනනවා නම් රුපියල් 5කට ගන්න පුළුවන් බණ්ඩෝ ඈ මහා පළවෙනි අදහසක් ආවා ඔව් අපි මේ බඩු ජාසොල්ලගෙන් ගන්න නැතුව අපිම හොයාගමු සම්පූර්ණ මුදල අපිට එතකොට අදාතනම් හොඳ හැබැයි ඉතින් පාලලයි ජාසුන් ලවයි තරහ කරගෙන මෙතනින් කීයක්වත් හොයාගන්නවා කියනකම් බොරු උන් ඈ ඒක ඇත්ත මොකද තාපසතුමා අපට වඩා පාලල ජාසුන්ලත් එක්ක හිතවත්කම වැඩි ඒක තමයි කරන දෙයක් හැමෝගෙම අවසර ඇතුව
අයනම් 12 වෙනකොට සල්ලි ඔක්කොම බේරන්න ඕනේ. හරි? තුන් දෙනාටම කිව්වේ. හා හා. බණ්ඩෝ. ඈ. මං කියපු එක ඇහුණද දන්නේ නැහැ. මට බුලත් දෙකක් තෝරන්න ආමිනි. එතකොට එහෙනම් 52ක් වෙනවා. කමන්නේ 50ක් දෙන්නකෝ. ගාන කීයද? ආමිනි. බීම් බෝතල් දෙකයි මෙතන. හරි. බෝතල් දෙකට 60ක්. අක්කේ මෙතනින් 60ක් ගන්න. 60ක් දෙන්න. තාපසතුමා නිසා කඩේ ආදායම හොඳයි නේ? හොඳයි හොඳයි පාල. තාපසතුමාට දාන වේලක් දුන්නේ ඉසිසියලම මේ ගමෙන් අපේ කඩෙන්නේ. හොඳයි. මන් දන්නවා මන් දන්නවා. හාමිනි පූජාවට ආධාර. පූජාවට ආධාර? මොකද්ද හාමිනි? කඩේ ආදායම වැඩි වෙනකොට පූජාව ගන්නත් වැඩි වෙන්නේ නැපෑ. ඉතින් අපේ යුතු කන්නේ කඩෙන් රුපියල් 100යි මම ලියාගත්තා. මයියා නාමිනේ සිරා, මම මේ කල්පනා කරුවේ අපේ එන්සිනාක ආසනේ පෙන්නින්නේ නරකද එකලන ගිලා තාපස්තුමාට පෙන්නුව අදහනම් පංකාද? එහෙමනම් ඉතින් හිත හිතා ඉන්න දෙයක් නැහැ. අද මේ එන්සිනා අක්කව තාපස්තුමා ගාට එක්කයි යා. කමලෝ ආ අපි මේ එන්සිනා අක්කව තාපසතුමා ගාවට එක්කයි යන්නයි කල්පනාව. එන්සිනා නැන්ද රැවිදින්න අමාරුයිනේ. ඉතින් දෙයියනේ මේ පුටුක තියලා එක්කයි යා. කොහොම එහෙමමයි. කොහ රුපියල් 50ක් අරගෙන එන්න. ඔයා ගියා නේද? ආ දිගි වාචිය. ආ ටිකට් එක හරියට කරනවා නේද? පාල වැඩේ ටිප් ටොප් එකට කරනවා. අපි ඉතින් හරි සාධාරණයිනේ. මේ සාධාරණ වැඩක් නෑ හරිද? සල්ලි තමයි ඕනේ. හරියට ගනුදෙනු වෙන්න ඕනේ හා. ඔව් ඔව් ඔව්. මේ ඒක නෙමෙයි. කුසුගතමාව. සුගතං ගොයියා ගෙදරට දුවලෙන්නම් කියලා ගියා. ඉක්මනට ඉක්මනට. හෝ! මේ පැත්තට මේ පැත්තට අනේ මේ පැත්තට කියන දේ. ආ පතර මහත්තයා. අයියේ අයියා දීපු නිවුස් එක නම් টপ නිවුස් එකක්. මේ අපේ එඩිට කිව්වා. තොරතුරු ටිකක් අරන් එන්න කියලා. තොරතුරු. දැන් මහත්තයෝ අපේ වැඩේ හොඳටම තියෙනවා. ඔව්. අපිට දැන් ඕනේ මේක තව ටිකක් ප්‍රසිද්ධ කරගන්න. වැඩ මහත්තයෝ පත්තරේ අපිට මේ පොඩි දැන්නිමක් දාගන්න. මේ පොඩි නෑ 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 මේ මේක තියාගන්නකෝ පොඩක්. හරි 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 ඉතින් බලමුකෝ. මේ දැන් අපේ තාපසතුමා ආශිර්වාද කරන වෙලාව අපිට වැඩ තියෙනවා මහත්තයෝ. අපි යන්න ඈ. හරි හරි අපේ වැඩේ බලන්න. බලන්න බලන්න අපි යනවා. මහත්තයෝ මේ අපේ අංකල්නේ. මහත්තයෝ මේ පාරත් මගේ ෆොටෝ එකක් පත්තරේ දාගන්න ඕනේ. අංකල් අංකල්ට මේ වැඩේ ලාභද? ලාභද? ඔව්. මට වෙච්ච ලාභයක් නෑ මහත්තයෝ. මට වෙච්ච එකම ලාභේ තමයි මගේ නැති වෙච්ච හරක හම්බෙච්ච එක. අනේ මේ ළමයින්ට පිංසි දෙනවා තාපසතුමාට. මාව කැන්දන් ආවට. කොහෙද ගෙදර මිනිහිටිය වැඩක් තියනේ? ඈ කට වහගෙන යමු යෝධියේ. ඔහේ දන්නවද මෙතන මට තියෙන රාජකාරී ගොඩ? රාජකාරිය. හැබැටම කලින් එන්සිනාව මෙතනට ගෙනාවා නම් වෙලාකට එන්සිනාව සනීප කරලා ඉවරයි තාපසතුමා. සුගතම්මා මේ දැන් කොහොම හරි අපි ඉදිරිපත් වෙලා එන්සිනාකව තාපසතුමා ළඟට අරගෙන යනවනේ. කට පියාගෙන යමුද? යමු.
හරි හරි මහත්ත වෙලා වෙලා ඉවරයි නැගිට යන් ඔ මහත්ත යන් ඕ නම ශිව ඕ නම ශිව ඕ නම ශිව ඔබට දේව ආශිර්වාද දේව දරුවා ජාසු නෝනේ වැඩේ වල් වෙන්න යන්නේ අපි දැන් මොකද කරන්නේ පාල්ල යාළුවනේ පොඩ කතා කරලා එන්සිනක්ව ඉස්සරහට දාගමුකු බලන්නකො පාලය මොකටද සුගතම් මම මේ එන්සිනක්ව එක්කන් ආවේ ඒකනේ මේ තරම් හාස්කම් තියෙන තාපසතුමෙක් ඉඳිද්දි මට අමතක වුණා නේ එන්සිනාව එක්කන් එන්න. හොඳ වෙලාවට සෝමදාස ළමයි සිරිසේන ළමයි තමයි මතක් කරලා එන්සිනාව එක්කන් ආවේ. මේ තව දෙයක්. බැරිද අපේ එන්සිනාව පොලිමේ ඉස්සරහින්ම දාගන්න. ඉතින් සෙනගත් නේ ආවේ නේද අක්ක. ඉතින් හොඳයි. හොඳයි නම් තමයි. මම කකුල් දෙක චැප්පුනේ නේද? කාමිනේ ආ කපුවා අරේ හිමානි දැන් ආපු තාපස්තුමයි නේ ඇයි ආයි ප්‍රාතිහාරියක්ද ප්‍රාතිහාරියක් තමයි සෝමදාස ළමයා හා හරි ප්‍රශ්නයක් නේ මොකද්ද හේතුවක් හින්දා එන්සිනාව බලන්න බැහැ කියන්නේ ආ එහෙමකෝ ඉතින් මේ ගමේ කෙනෙක් කියලා දුක් බලන්න බෑ නම් මේ අය ගමේ ඉඳලා ඇති වැඩක් නැහැ නේ ඉතින් මම කියලා කතා කරන්න මේ ඔන්න කිවදලා හිටහංගෝ මොකද්ද වෙන්නේ කියලා බලමු අපි අනේ අයියෝ අයියෝ අනේ ජීවිතේ බේරගන්න බෑ කිව්වා අපි බලෙන් ටිකට් කපගෙන එක් කරගෙන ආවා අනේ අනේ අයියෝ අපි තාපස් මාම්මෙන් දෙන්න අයියේ අනේ මේ 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 අසද්දේ අයියේ පොඩ 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 ඉන්නකෝ මේ මේ පොඩ කින මං කියලා දෙය අහන්නකෝ මේ මම ස්ථානය කිල්ලකට අහු වෙලා තියෙන්නේ මේ කිල්ල අහක් කරනකන් කරන කෙන කිසිම වැඩක් හරියන්නේ නැහැ මුන් කියන්නේ බොරු මූ ඔක්කොම හොරු 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 නිකන් බොරු කියන්නේ නැණ්ඩපා බොරු කියන්නේ නැපා උඹලා දෙන්න මෙතන එකතු වෙලා තාපස්තුමත් එක කරන්නේ ඔක්කොම බොරුව මේ අමු මාමේ නිකන් බොරුවට පව් පොරව ගන්න එපා ඔයාගේ නැති වෙච්ච එළදෙන හොල දුන්නේ තාපස්තුමානේ ඒකත් බොරුවක්ද ඔව් බොරුවක් තමයි උඹලා දෙන්න මගේ එළදෙනෙම ඉස්සුවා හංගපු දන තාපස්තුමාට කිව්වා තාපස්තුමායක තේනෙන් දැක්ක වගේ හරියට කිව්වා ඕන්න බොරු අද කපුමා මේ කතාවේ තේරුම සෝමේ ළමයෝ මේ ජාසුනි පාලයි දෙන්න තාපස්තුමත් එක්ක එකතු වෙලා කරන්නේ කොම බොරුව මේ හිම කියන්න එපා කපුමා මේ දැන් කුර මිනිස්සෙක් ගිනව නේද එයා සනීප කරලා හොදට ඇවිදවල ඇරියේ ඒකත් බොරුවක්ද හා බලේ එතකොට ඒ විස්තරේ පත්තරේ ගියේ පත්තරේට විස්තරය යවලා තියෙන පාලය ඒකට උදව් කරලා තියෙන මේන්න මේකෝල්ලු මේ හොර පත්තර මාතුරු දෙන්න තමයි මේ නාදගමේ අනිත් නළුව දෙන්නේ ඉන්න වැඩ අත්තර කාරයෙකුට නොකැලපෙන නොහොබිනා වැඩක් තමයි ඔයලා දෙන්න කරලා තියෙන්නේ. අනේ අපිට සමා වෙන්න. අපි දුරුදි ගීතල හැම කරේ නෑ. අපිට ඕන කරේ කාගෙත් අවධානය යොමු වෙන ආඩිකල් එකක් කරන්න විතරයි. එතකොට පාලවලට සල්ලි දුන්නේ. අපි සල්ලි ගත්තේ නෑ. ඒ ගත්තේ මේ තනගෙන පත්‍රයට දැන්වීමක් දාන්න. කියෝන හැරි දෙන්න පත්තරේ දාන දැන්වීම වෙනයි විස්තරේ වෙනයි ඔය එන එක්කාස වෙලා කරපු වැඩේ වසගතයි චෙප්
කුරුංගොයියෝ අපිටත් මේකෙන් ලාභයක් තිබුණා. ඒ වුණාට මේ කරන හොරකම් ගැන බලාගෙන ඉන්න බැරි තරම් තමයි මේ හොරු අල්ලන දුන්නේ. අයියෝ! අයියේ! අපි අම්මර මොකද කියන්නේ? අම්මේ! සර ආරේ! ආරේ ආරේ! අයියෝ! දැන් නම් ඉතින් කිල්ල කවෙන්ද වෙන දෙයක් ඕනේ නැහැ. ඔහෙත් පලයා මේ මොකද මේ? තාපසයා විතරක් නෙමෙයි. උගේ රැවුලත් බොරු.